මේක කියන්නේ character drawing කියලා. character එකක් identify කියන්නේ අපි මේ mouse ව පොඩි stylize එහෙම නැත්නම් abstract form එකක mouse ගියා කියන සතාව පොඩි creative form එකක build කරපු විදිහ තමයි ඔකේ තියෙන්නේ. ඒක හැමතිස්සෙම තියෙන්නේ cartoon කියන එක තියෙන්නේ exaggeration mode එක. හැමතිස්සෙම අතිශෝක්තියට නගලා තියෙන්නේ. මම කියන කහන්නේ මම කරන්නේ මම බැරි නැතුව සමන් නැහැ. අපි හැමතිස්සෙම cartoon එකක් ගන්න අපි movement එකක් කරනවා නම් ඒක movement එක exaggerate කරලා ඕනවට වඩා ඒක මොකද ඒක තියෙන හේතුව මොකද කියලා දන්නවද? එහෙම කරන්නේ ඒක. cartoon එකේ තියෙන පහසෙ ග්‍රැබ් කරගන්න පුළුවන් වෙන්නේ exaggeration එක. මොකද අපි මේක අඳින මාධ්‍යයක් නේ. කතා බහ කරන්නේ නැහැ. ඒකෝ අපි උපහාසාත්මක හැඩය ගන්න වෙන්නේ අඳීම තුළනේ. එතකොට ඒක අපි exaggerate කරන්න ඕනේ. ඒකෝට අපි හැමදෙස්සක cartoon එකක් කියන්නේ අතිශෝක්තියට නැගීම. පුජ්‍යලයා බහව අනිවැක්ක අනිත් කෙනාව හරි කවුරු හරි අනුදුමාව හරි exaggerate කරන එක තමයි cartoon එකකින් කරන්නේ. දැන් cartoon එකක් ගැන මොනවා හරි කියන්න කිව්වොත් ඕලන්ට කියන්න පුළුවන් වෙන්න ඕනේ දැන්. ඇයි? අනිත් ඒක අනිත් එක තමයි ඒ සිනමානුරූපී හැඩය තමයි චිත්‍රපටයක අපි දකින්නේ සාමාන්‍ය මොමන්ට් එකක් අපි තුන් අතක් මෙහෙම යන එකක් අපි මෙහෙම අල්ලනවා කියලා මොකක් හරි කියලා මෑන් ඔළුවට අත දිනනවා කියලා. මෙහෙම ඒ මොමන්ට් එක අපි ගන්නේ 24 ෆ්‍රේම්ස් වලට. ඒ 24 ෆ්‍රේම්ස් වලට ගත්තහම තමයි අපිට පේන්නේ ලයිව් මොමන්ට් එක. මේ කාටුන් එකක වෙන්නේ 24 ෆ්‍රේම්ස් වලට වඩා අඩුයි. 18 ෆ්‍රේම්ස් වලට වගේ තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඒක එක එක කාටුන් ආර්ටිස්ට් ගේ හැටියට එයා ඩිවයිඩ් කරනවා. 18 වෙන්න පුළුවන්, 11 ෆ්‍රේම්ස් වෙන්න පුළුවන්, 9 ෆ්‍රේම්ස් වෙන්න පුළුවන්. එතකොට මේ මොමන්ට් එක ක්වික් වෙන්නේ ඒකයි. අර අපි අර ඒ උපහාසය දැනෙන්නේ අර ක්වික්නස් එක උඩ. දැන් චාලි චැප්ලින් ගේ රිමෙම්බර් එයා ලයිව් කැරක්ටර් එක උනාට ඒ කාලේ ඒ යුගයේ හරි දැන් කමන්නේ නැවත හරි කමන්නේ නැහැ. ඒ චාලි චැප්ලින් ගේ යුගයේ නාද චිත්‍රපටයේ ඉතිරි හැදුනේ මොන සවුන්ඩ් එකක් උනේ නැහැ. ළමයි 24 ෆ්‍රේම්ස් ඉම්ප්‍රූව් වෙලා තිබෙන්නේ. තාක්ෂණික. ඒකේ ඉතාලි තිබුණේ 18-19 ෆ්‍රේම්ස් තිබ්බේ. ඒකට අර යා ධෝනේක අපිට පේන්නේ නිකන් අර නිකන් හෝම් යනවා පේන්නේ. ඒක ඒකෙන් මිනිසුන්ට උපහාසයක් දැනුණා. ඒකට ඒක ඒ සයිකොලොජි එක තමයි කාටුන් වලට ආවේ. ඒ ෆිල්ම් වල ඒ දෙවන ලොකු උදේ පස්සේ චිත්‍රපට සම්මාදේ වුණාට පස්සේ සයිලන්ට් යුගයේ හැදෙච්ච චාලි චැප්ලින් කියේ ඒ කාටුන් වලින් කාලි කැප්පේ තේරුම් ඇවිත්ේ නැහැ. ඒක ගැලපෙන්නේ පස්සේ දැන් මේ මොමන්ට් එක එයා එක්සජරේට් කරනවා. ඇක්ටර්ව. ඒක එයාට වෙනම එයාගේ ලයිව් කැරක්ටර් එක එයා බිල්ඩ් කරනවා. එයාගේ ස්ටයිල් එක. ඒකට කාලි කැප්පේ ලෝකෙ උත්තර පොඩක් මිනිහා මේ කෙනෙක් කියලා ඒක මෙයා. ඉතින් ආ කතා කරන්නේ. මොකද සුන්දර මිනිස්සුන් පාට වත්තුනා මිනිහ. මම කියන්නේ විවාහයක් කරලා සුන්දර කිසි කෙනෙක් නේ මම කියන්නේ. මියා බොහොම ලෝක ප්‍රතිලිත නා අවශ්‍ය කරනපත් වෙනවා. මේ මොකද අර පොඩි මොමන්ට් එක. ආ ඒක බලන විදිය. දැන් මේ කවුරුත් යනකොට ඔහු යන්නේ මෙහෙම. කපල. ඔහොම කරගන්න. අපි ඇනිමේෂන් කරනකොට අපි මොමන්ට් එක කැච් කරගන්න නැහැ මේ කවුරුත් දුවනකොට. ඒක තමයි අපි ඊට පස්සේ කැරක්ටර් එක බලන්නේ. මේ කැරක්ටර් එක කොහොමද ඇවිදින්නේ. හරි. අපි නෑ අසුරසදෙන්නේ ඕනේ නැහැ. ඒක උදේට එනවා. මේ ආදිත්‍ය. එනවා. හොඳට අදිනවා. අපිට මල් යන්නේ